සුබ උදෑසනක් තෙරුවන් සරණයි බණ අහන කට්ටිය බණ අහන්න වෙලාව නැත්තම් පස්සේ හරි අහන්න නැත්තම් කෙඩි කෙඩි හරි අහන්න බණ අහන්න කොහොම හරි වැඩ කරනකොට දුවනකොට ඇවිදිනකොට මියුසික් අහනවා වගේ බණත් අහන්න කිසිම ක්‍රමයක් ඒකට නැහැ මිනිස්සු හදාගත්තේ ඒවා තමන්ට පහසු වෙලාවට බණ පදයක් හරි වචනයක් හරි අහන්න නිසා ධර්ම දේශනා කරන්න හැකි සෑම විටම එකට තැනක් මුතනක් නෑ උස්පුටු පාත්පුටු සුදුරෙදි වේවත් නැහැ එහෙම කතාවක් ඇත්තෙම නැහැ උන්වහන්සේට ධර්ම දේශනා කරන්න අපිට උපදෙස් දෙලා තියෙන්නේ තැනක් මුතනක් නෑ ඒකට හේතුව ඒකේන අවබෝධ කරන වෙලාව දන්නේ නෑ කියන්නේ අපි සමහරවිට ගොඩක් බණ අහන අය ඉන්නවා නමුත් අවබෝධ කරන්නේ ගොඩාක් සමහර රණ්ඩු වෙන්නත් පුළුවන් ඒ අය නමුත් යම් කිසි වෙලාවක ඒ අයට අදි කිව්ව දේ හරි අර හාමුදුරු කිව්ව දේ හරි කියලා අවසානයේ ධර්ම කොටසකින් ඒ අය මේ ධර්ම මාර්ගයට පිළිපන්න වෙනවා එහෙම නැත්නම් අපි ඒකට කියනවා මම දන්නේ නැහැ හරියට කොහොමද ඒ වචනේ එන්නේ කියලා සෝතයට ආපන්න වෙනවා හරි සෝතාපමට එහෙම හරි දන්නේ නැහැ මොනවා වුණත් මේ සුද්ධයට ඇතුළට වෙනවා ඇතුල් වෙන අයට වැටෙනවා මේ ධර්මය හරි එතනින් මොකක් හරි වෙනසක් තියෙනවා මේ පුද්ගලයා ගැන හරි කියනවා නෙමෙයි කවදාකවත් පුද්ගල සංඥාවට ඇලෙන්න එපා. අජිත්නේ යාළුවනේ අමගේ හාමුදුරනේ යාළුකම් පවත්වන්න දැන් මගෙත් එක යාළුවෝ ඉන්නවා නමුත් බනහන් නැති බව මම දන්නවා බොහෝ අය බනහන්නේ. ඒගොල්ලන්ට එහෙම මේ යාළුකම හිතවත්කම නෑදෑකම නිසා මේ ධර්මය එහෙම එන්නේ නැහැ. ඒක මේ පුදුම විදිහට මේ මාර්යා විසින් මාර ලෝකයේ මාර්යා ගැන ඔබට මම කතා කරොත් සමහරයා සහ මාර්යාට ප්‍රතිවිරුද්ධ බලවේග තියෙනවා ඒ බලවේග කියන්නේ දෙයියෝ බක්තිය වුන් නෙමෙයි හරිද ඉතින් ඒ ප්‍රතිවේද බලවේගයක් එක්ක තමයි මේ බණ කියන්නත් ඕනේ මාර්යා එච්චරට කරදර කරනවා මාර්යා ශනිකව පොඩින් දෙයක් මිස්ටේක් වුණොත් අනිත් එක මාරයාට ෂෝට් ටර්ම් ප්ලෑන් තියෙනවා ෂෝට් ටර්ම් ප්ලෑන් අඳුන ගන්න අමාර ලොง ටර්ම් ප්ලෑන් හරි අපහසුයි මාරයාගේ තේරුම් ගන්න ඌ දිවෙම්ම දෙනවා රහ කාපන් කියලා අන්තිමට මැරෙන්නෙත් සීනි වැඩි වෙලා ඉතින් හරි අමාරු ඒ වගේම ලුණු කාපන් ලුණු රහයි කරවල බැදුම් අර බැදුම් ඔක්කොම දෙනවා හොඳට දැනගන්නේ මාරයා කියලා ඉතින් ඔබ බණ කියනවා නම් ධර්ම මාර්ගය යනවා නම් ඌගේ බලය ඌ වැඩි කරගන්නවා ඌගේක ක්‍රමයක් ඌ යන්න දෙන්නේ ඌ ලේසියෙන් බණ අහන්න දෙන්නේ නෑ ඔබට කවදාක බණ අහන්න දෙන්නේ ඔය මෝඩ නම් ඔය ආන්න දෙනවා මෝඩ හාමුදුරුවන්ගේ බණ දේශපාලන කතා වැටිපුරම ඉන්නේ ඌ වගේ ගණියෝ එක්ක බලන කාබනික වගා කරන හිමින් හාමුදුරු කොහෙගියත් කරකිලා යනවා මොකද ඔතනින් තමයි ගලෝ ගන්න ඕනේ හුඟාක් මිනිස්සුන් හාමුදුරුවන්ග හාමුදුරු වැඩි හාමුදුරු ගොල්ලන්ගෙන් ග්‍රහණයෙන් ගලප ගන්න ඕනේ එහෙම නැත්නම් හිමාලයට ගිහින් ගඟක් පෙන්නලා තොපිටෝක බෑනේ මෙච්චර ලස්සන තියාගන්න ගඟ කීකී ලංකාවේ මිනිස්සුන්ට බයිනෝ ඉතින් අහිංසක දුප්පත් මිනිස්සුන්ට හාමුදුරුවෝ එකේ මාක්ස් දාගන්න ඔය යන්නේ ඕන තරම් වැඩසටහන් තාමත් ඒවා යම් කිසි වැරදි දෘෂ්ටියක් මත ඉන්න හාමුදුරුවන්ගේ හොඳයි කියලා බණපදයක් ඇහුණත් ඒක ඔබට පත්‍යං වෙන්නේ නැහැ. හොඳට ඒක මතක තියාගන්න. මොකද එයාගේ දෘෂ්ටිය වැරදි නිසා. එන දෘෂ්ටිය නිවැරදි වෙන්න. වැඩිපුරම දෘෂ්ටිය නිවැරදි. හොඳ දෘෂ්ටිය තියෙන හාමුදුරුවන්ගෙන් බණ අහන්න ඕනේ. ඒ අයගෙන් බණ ඇහුවාම මේ බණ ඔබට පත්‍යං වෙනවා කියන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. ඉතින් මං අද කිව්වේ දැන් මාර්යා කියන එකාගේ වැඩේ හරි අමාරුයි එන්නට සිහිය පවත්වන්න ඕනේ. කියන්නේ ඩුවල් තියෙන ඕනේ ප්‍රඥාව තියෙන ඕනේ ඒක විඥානය තියෙන ඕනේ. මොකද ෂෝට් ටර්ම් එකෙන් එක්තරා විදිහකට ජල වෙන්න පුළුවන් කොයි දින්නේ කිහිපය බලපල. පුරුතුමාට පස්සේ ඌ ඉන්න තැන එළවලෝ යන්න ඕනේ. එකම දන්න ඌ මෙතන ඉන්නේ කියලා. හරි ඔබ හිතන්නේ මම මේ කියන කතාව හැබුට එන ලොง ටර්ම් ප්ලෑන් තියෙනවා. ලොง ටර්ම් අපි කාම තණ්හාව තුළ ඉන්න නිසා තේරුම් ගන්න අමාරු එච්චරට වැඩ කාර්යය. ඔබ කොහෙන් ගියත් මාරයාට හවු වෙනවා රහත් නොවුනොත් හොඳට මතක තියාගන්න කවද හැබැයි ඌව ජය ගන්න එක තමයි කරන්න ඕනේ හොඳට සීය පවත්වන්න ඕනේ ලෞකික ලෝකෝත්තර දැනුම දෙකම තියෙනවා මම අද මරණය ගැන දේශනා කරන්න තමයි හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ඒක ගොඩක් අයට මැරෙනවා ගැන හිතී තින්නට වැඩිය දැන් මේ මොහොතේ සතුටින් ඉන්න විදිය ඇත්තට බුදු දේශනාවේකට නමුත් ඊට ඉස්සෙල්ලා
ඇත්තටම වයසට යනකයි මැදිවීයකයි මරණයට බයවෙන්න එපා කියන දේ තමයි කියලා. නමුත් ඉඩිස්සලා මේ දවස්වල උදේ කවුතු මන්ද හනපටියක් දාලා පොඩි හාමුදුරුගොල්ලු වගේ නටනවා, පිරිමිහෙන් බලන් ඉන්නවා. ඒක ඇවිල්ලා ඉතින් අපි වැඩිහිටියායනි, තරුණ දුවාල පුතා ළමයි හදනකොට පරිසං ඉන්නුනේ. ඉස්සරලාම අත කාලේ හැටියට ඉස්සරත් නිදී නැතුව නෙමෙයි, ඒක වැඩි ප්‍රසිද්ධ වුණේනේ. උඩාම ළමයි අතපත ගන්න ආම්දුරු පන්තරට ඉස්සරත් අපි දැනන් හිටියා. පොඩි කාලේ ඉඳලා මහාන වෙලා ඉන්න බොහෝ අය අපචාරයට පත් වෙච්චා. ඒගොල්ලෝ කියන්න කැමති නෑ. හොඳට මතකද එක්ක හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවන්ගේ අපචාරයට පත් වෙනවා. ලොකු හාමුදුරුව එහෙම කරලා දරුවෙක් වගේ හදාගන්න පුළුවන් එළියෙක්ගෙන් දායකෙක්ගෙන් හරි අපචාරයට පත් වෙනවා කුඩා කාලේ ඉඳලා. හරිම අමාරුයි පොඩි හාමුදුරුගොල්ලොන්ට ගැලවෙන්න. ඕකේ ඉතින් පොඩි හාමුදුරුගොල්ලෝ කතා කරන්නේ නැහැ ඒ දවස්වල. කතා කරත් ගුටි කන්න වෙනවා. මිනිස්සු කියනවා එහෙම වෙන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ අපේ බුද්ධ ශාසනයනේ කියලා. අපේ එන්න බුදු දහම තුල ඉන්නේ හොඳට මතක තියාගන්න වැඩිපුරම මෝඩයෝ ඒකට නෑ දෑ යාළු මිත්‍ර එහෙම ස්වභාවයක් නෑ. උන් රකින්න බුදුදහම කටින් තමයි. උන් ඉන්නේ වැරදි හරිම මෝඩය අවඥා සහගත මිනිසු තමයි. ඔය වැඩිපුරම වැඳගෙන දඟලගෙන බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා යන්නේ. ධර්මයේ සරණ ධර්මයේ බුද්ධ දේශනාව හොඳට තේරුම් ගත්තාය බොහෝ අඩුයි. හොඳට හිතන්නේ බොහෝ අය අඩුයි. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉදිරියේ වෙනස් වෙන්න පුළුවන් තරුණ අය විසින්. මම කියන්නේ යන්නේ පොඩි කාලේ කිසිම වෙලාවක හේතුවක් නැහැ ඔබ අනාථ මඩමකට ළමයි දෙන්නේ. ඒතන හුඟක් වෙලාවට ඒවය තුල නීතිය අනුව ළමයිව හදන්න පුළුවන් ඉස්කෝලේ යවයි. ගොඩක් හොඳ දේවල් වෙයි. ළමා අපචාරය ගොඩක් අඩුයි වතෙන් වල. තමන්ට හදාගන්න බැරි නම් පන්සලට නම් දෙන්න එපා. ඒකයි මම කියන්නේ. තේරුමක් නැහැ. පොඩි කාලේ ගාථාවක් කිව්වට මේ ලස්සන බුද්ධ දේශනාව ඒ කුඩා දරුවන්ට තේරුම් ගන්න. කුඩා දරුවන්ගේ ලස්සන ලෝකයක් තියෙනවා. නමුත් වැඩි හිටියායද පන්සලට එන සමුදායක පන්සල ඇතුලේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න තම වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සමහරට ඒගොල්ලෝ පොඩි කාලේ අපචාරයට පත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ අපචාරයට පත් වුණාම මම ඔබට කියන්න මොකක්ද ඒකින් වෙන්නේ කියලා හොඳට දැනගන්න. මේ රටේ කිසිම ළමෙක් අල්ලන්න බෑ. ඒක නීත්‍යානුකූල බලන්න. එතකොට බුද්ධ දේශනාව තියෙන්නේ මේ රටේ. ඒ වුණත් මේ රටවල අපචාරය ඇති වෙනවා. දැන් අපේ ගෙවල් මේ නේබර්හුඩ් එක මේ පළාත්වල ළම අපචාරය කියනවා නම් උසාවියෙන් පනිෂ් කරලා ඒගොල්ලෝ අපිට වෙබ්සයිට් තියෙනවා කියලා බලන්න පුළුවන්. ඒ මිනිස්සු නරක ලෙස ආශ්‍රය කරන්න කියනවා නෙමෙයි. ඒගොල්ලෝගේ මරිසන් එන්නේ එයා මේ පැත්තට මෝනා කියලා. ඒගොල්ලෝ යන යන තැන ඒගොල්ලෝ ළම අපචාරකයෝ දනුම් දෙන්න ඕන රජයට. කාලයක් යනකම් මම මෙතනට මොව වෙනවා. එහෙම වුණාම අපි දන්නවා මේ ළමා අපචාරකයෝ ඇවිල්ලා ඉන්නවා කියලා. ඔබ දන්නවද මම ලංකාව ඉඳලා ආවත් මේ ගැන හොඳට දැන් අහන්න පුළුවන් කරලාද? මේක සම්මා සම්බුද්ධ කියන්නේ හැමදේම කරලා නෙමෙයි, හැමදේම අත්විඳලත් නෙමෙයි. එයා දන්නවා සම්මා සම්බුද්ධ ඔබත් ඒක තමයි. මේකළු දන්නවා මේ වගේ වැඩ වෙනවා, මෙහෙමයි වෙන්නේ. ඒ ක්‍රමයේ කොහොමද ඒක හොඳට දැනගන්න ඕන. සම්මා සම්බුද්ධ කියන්නේ සාමාන්‍යයෙන් ගාක් අය වැඩිපුරම කැමති අපි වැඩි හිටියය. හොඳට මේවා තේරුම් ගන්න. තරුණ දරුවනට වයසක උතුනම වැඩක් නැහැ. උන් තමාලට ළමා අපචාරකයෝ වෙන්න පුළුවන්. ඔබට හිතන්න බෑ අංකල්ලා ඇන්ටිලාගේ ස්වභාවය දැන්නම් තමයි වැඩි වෙලා තියෙන්නේ. අංකල්ලා නම් ඒ දවස්වල ඉඳලාම ළමා අපචාර අංකල්ලා ගොඩාක් හිටියා. ඉතින් අපේ සමාජය අනුව අපි දන්නේ නැහැ මේ රටවල් වල එදත් හිටියා. මේ රටවල් වලත් එහෙම තමයි. දැන් තමයි මේ ප්‍රශ්නේ උග්‍ර ලෙස කතා කරන්නේ. හරියට උග්‍රයි නීති තදා. ඒ කියන්නේ තමන්ගේ ළමයිව සාක්ෂි කරන් දෙන්න එපා කිසිම වෙලාවක. එහෙම අවශ්‍ය නැහැ. විශේෂයෙන් තමන්ගේ ළඟම ඒ කියන්නේ නංගි අක්කා අයියා එහෙම ඇරෙන්න පවුලේ ගාක්ම කිට්ටුවෙන් හිටියත් ඒත් පරිසං වෙන වෙනවා. අනවශ්‍ය ටච් කිරීම කරනවා නම් අනවශ්‍ය විදියට මම මරණය ගැනත් යම් කිසි ප්‍රමාණයක් මෙහාට පටි කියලා දෙන්නම්. අනවශ්‍ය විදියට ඔබට තේරෙන්නේ ස්වභාවය ඔබ හඳුන ගන්න ඕනේ. අපි දැන් ලංකාවේ ඉඳලාම ඒ අපි හැදිච්ච පරිසරය තුර අපි මේ මාතෘකා කතා කරා. ඒකට අපි කියනවා ගල් කොල්ලෝ කියලා. දැන් අපේ යාළුවෝ ඒව අපිට උපකාර කරලා තියෙනවා. අපි හොඳ මිත්‍රයෝ ආශ්‍රය කරා.
හොඳක් හොඳ මිත්‍ර ආශ්‍රය කරා කියන්නේ මේ හොඳයි ආමන් හොඳයි නෑ සූහදව කතා කරන්න පුළුවන් මේ වචනේ උදන්ව ගල් කොල්ලු කියනවා ගල් කපනවා කියන ඔන්නෝ වචන කරුණාවේ දැනගන්න අද කාලේ නැතුනවා ඒකට ඒවා තුලින් අපි සංවාදයේ කියන්නේ මෙහෙමයි වෙන්නේ මෙහෙම වෙනවා මෙහෙම කරනවා මේ අය මෙහෙමයි ටච් කරන්න කියලා ගොඩාක් අපි දේවල් එකතු කරගෙන තියෙනවා ඔබ ඇසුරු කරන අයගින් එහෙම නොවෙන්න පුළුවන් ඒක අපි දැනගෙන ඉන්නවා අපි දන්නවා පීට ළමයි හැද හම්බෙනකොට අපි දන්නවා අපේ ළමයි ආරක්ෂා කරන හරිම අමාරුයි මේ රටවල වුණ නීතියෙන්ම අමාරුයි අල්ලන්න බැහැනේ ළමයි නමුත් ලංකාවේ එහෙම නීතියක් නැහැ ඒ නිසා ඔබ නොදන්නවා වුණාට ඔය වැඩේ හරියට වෙනවා ඔබගේ දරුවන් වුණා පරිස්සම් කරගන්න දරුවාම පරිස්සම් හරිම අමාරු වැඩක් ඕක මම කියන්නේ හරිම අමාරුයි එහෙම හැටියන් කිසිම දවසක ස්ලීප් ඕවර් කරන්න එපා තමන්ගේ දරුවන්ව එකපාරක් හුඟක් හිතවත් තැනක ඒ කියන්නේ හිතවත් කියන්නේ ස්ලීප් ඕවර් යන්න යවන්නේ ඒක අවදාකත් තව තැනකට ගිහින් ඉරියන්න දෙන්න එපා මම හැකි පමණ එකකින් ආරක්ෂා කරන්න තමන්ගේ ඥාති මංගිගේ ඥාති ඉන්නයි ළඟින් ඉන්නයි කතා වෙනස් එහෙම දෙකම බලන්නත් එපා එකක් අත්ී ගෙවල් වලට වුණත් සමහර වෙලාවට අපි කිව්ව අපි ඥාතියෙක්ගේ ගෙදරට යවුවා කියලා අපේ දරුවන් ඒ ගෙදරට එන කාය ඔබගේ අක්කා අයියා නම් නංගි මල්ලි වෙන්න පුළුවන් ඒ ගෙදරට එන අය ළමා අපචාරකයෝ වෙන්න පුළුවන් සමහර වෙලාවට විශේෂයෙන්ම ඔවුන් මම පරිස්සම් කරගන්න කියනවා ටිකක් අවුරුදු 50-60 ඉන්නේ ඔවුන්ට ඔන්නෝයි ගතිය හරියට වැඩියෙන් තියෙනවා වයසට යනකොට ඔවුන් එක පෙන්නක් වඳුරා බිමින් නොයයි කියන කතාව ඒක හරියට පෙන්නක් වඳුරු බිමින් යන්නේ නැහැ. ඒ වගේම මොන්ට මේ පැත්තට බරවෙච්චියුන්ට වයසට යනකොට ගොඩක් ඒක ඕන වෙනවා. අද නම් ගොඩක් ඉන්නවා ඒ වගේ අය. මේ මගේ මැසෙන්ජර් එකට තුන්ියම නෝ. අංකල්ට මං හරි ආදරෙයිනි, අංකල් හරි ලස්සනයිනි. දැන් උන් ඒ වගේ ඒවා එවනවා. නිකන් අපිට කියන්න බෑ මානසික ලෙඩ්ඩු කියලා. මොකද මං ඒ වචනය මොකද මේ රටේ සමහර තැන්වල ඒවා අනුමත කරලා තියෙනවා සමහර ස්ටේට් වල. ඉතින් මට එහෙම මානසිකව කියන වචනය යොදන්න බෑ නෝ බුද්ධ දේශනාවට අනුව බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ගෑනු ගෑනු සහ පිරිමි පිරිමි එක්කින් බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ දරුවන් හැදීම පිළිබඳ කියන කතාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෞල් ජීවිතය කියලා ගන්නේ ඇත්තටම ගෑනු සහ පිරිමි දරුවන් හැදීමට උපකාර වෙන නිසා. තමන්ගේ වර්ගයා බෝ කිරීමට උපකාර වෙන නිසා. වෙන ආය ප්‍රශ්න මං හිතන්නේ තියාගන්න. ඒ උන්වහන්සේ කියන්නේ ඒකයි මේ රටවල සමහර ආගම් වලත් ඒක කියනවා විරුද්ධයි කියලා. නමුත් සමහර ස්ටේට් වල ඒක නීතිගත කරලා තියෙනවා. කියන්නේ සමලිංගික විවාහයකින් ඒක නිසා අපිට කතා කරන්න රටේ නීතියට හු වෙන ඕනේ. ඒක නිසා අපි ඒක පරිසම් වෙනවා. ඒක සීලෙන් කතා කරා මේ වහගෙන ඉන්නේ ඉන්නවා. ඉතින් ඒක නිසා රටේ නීතියට ගරු කරනවා අපි කියන්නේ කුඩා දරුවන් කියන දේ මාතෘකාව කුඩා දරුවන් වැඩිහිටියෝ වෙනකොට තමයි මේ බොල්ලෝ අර එකම එක ස්වයන් වින්දනය ලබන්නේ එකම අයත් එක්ක පෙරවෙන්නේ කුඩා කාලේ ඉඳලා ලොකු අත්දැකීම උපකාර වෙනවා බොහෝ අය මම දන්නේ මම නිවැරදිද කියලා බොහෝ කාලේ ළමයි ඉපදෙනකොට කුඩා කාලේ ඉඳලාම ඒ දෙපැත්තටම ආස කරන ස්වභාවයකින් තමයි ළමයි ඉපදෙන්නේ කියලා මම ඒ දවස්වල කියවලා තියෙනවා ඒක අවුරුදු 30-40කට විතර ඉස්සෙල්ලා මම කියවලා තිනවා මම දන්නේ වෛද්‍යවරු මං කියන දේ දන්නවා ඇති මං නිවැරදි වෙන්න පුළුවන් නමුත් ඒගොල්ලෝ මේ කියන්නේ දෙපැත්තටම භාව රූප දෙකටම ප්‍රිය කරන ස්වභාවයකින් තමයි ඉපදෙන්නේ ඒ නිසා ඒ අය දෙපැත්තටම අහු වෙන්න පුළුවන් කුඩා කාලේ හොඳම දේ කරන්න ඕනේ අපේ බුද්ධ දේශනාව අනුව අපේ දරුවන් ආරක්ෂා කරගන්න දරුවෝ ආරක්ෂා කරගන්න විදිහ මං කියනවා බුදුහාමුදුරුවෝ කියන්නේ ගෑනු පිළිමි තමයි ඒ තුලින් ළමයි සම වර්ගයා බෝතන නිසා වෙන කතාවක් නෑ අනිත් අය පෞකාරයෝද වැරදිද එහෙම කියනවා නෙමෙයි බුද්ධ දේශනාව අනුවයි මම ඔබට දේශනා කරේ ඒක නිසා මේ ඉගෙන පරිස්සම් වෙන තමන්ගේ දරුවෝ පන්සලට නම් දෙන්න එපා ජීවිතේට පල්ලියට දෙන්නත් එපා කුඩා කාලේ ආගම කියන්නේ හොඳ ගුණ ධර්ම දෙමව්පියන් ළඟ තියලා කියලා දෙන්න මේ පන්සලට යවන්න අවශ්‍ය නැහැ පල්ලියකට යවන්න අවශ්‍ය නැහැ හොඳ ගුණ ධර්ම කියලා දෙන ළමයිව හොඳට උගන්නලා හොඳ ළමයි වෙන්න ඕන මුදල් අවශ්‍යයි ලෝකේ ඇත්තටම ධනවත් වෙන්න ඕනේ ඇත්තටම හැකි පමණ සම්මා ආජීවයකින් ධනවත් වුණාම ඔබේ ජීවිතය ගොඩක් සතුටුයි
හාමුදුරුවොත් ඒක මගේ තන්නේ පාලාම සූත්‍රයේ දමන්දා එක දේශනා කරනවා. ඒක නිසා හාමුදුරුව කියනවා නම් බුදුහාමුදුරුවෝ සෙක්ස් ගැන කතා කරේ නෑ, බුදුහාමුදුරුවෝ සෙක්ස් ගැන කතා කරා. ඒවා නෑ, ඒවා මකලා. හාමුදුරුවන්ට කියන්න බැරි ලැජ්ජ නිසා හාමුදුරුවෝ ඒවා මකලා. හාමුදුරුව කියන මේ ළඟ පාතින්නේ උන්නේ එදායෝ විවිධ ස්වරූපෙන් ඕකම අකලා නැති කරලා බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ සියලු දේම දන්නවා. බුදුහාමුදුරුවෝ ගල් කපන ගැන, ගල් කොල්ල ගැන, සමලිංගික සේවනය හැමදේම උන්වහන්සේ දන්නවා. සියල්ල කවදාවත් අමතක කරන්න එපා. උන්වහන්සේ සියලුම දේම දන්නවා. නොදන්න දෙයක් නැහැ. හාමුදුරුවෝ කියනවා නම් බුදුහාමුදුරුවෝ ගැන මග ඇරලා ගියා කියලා ඇත්තටම පොත්වල නැහැ. හැබැයි පොත්වලම බුදුහාමුදුරුවෝ මග ඇරලා ගියේ නැහැ. බුදුහාම අපේ මක්කලා ත්‍රිපිටක වලින් ගෙනාවේ නෑ, ලැජ්ජාව නිසා ගෙනාවේ නෑ. හාමුදුරුවන්ට ඔය සෙක්ස් කතා කරන්නම් බෑනේ. මොකද හාමුදුරුවෝ වැරදි වැඩ කරනවා නෙමෙයි, මිනිස්සු ගහනවා ගන්නවා. හාමුදුරුව මොනවද ඔය සෙක්ස් කතා කරන්නේ? හාමුදුරුවන්ට ඕවා අදාළ නෑනේ. ඇත්තටම අද කාලේ ස්වභාවය වෙනස් වෙලා දැන් මට නම් කොච්චර බැන්නට කමක් නැහැ. අපි සංවාද අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි බලනවානේ. නැහැ කියන්න බෑනේ. හාමුදුරුවෝ බලනවානේ මේ ගෑනු නටනේව බලන්න. ඇත්ත බුදුහාමුදුරුව බලන්න එපා කිව්වේ නෑනි කිසිදයක්. බුදුහාමුදුරුව කිසිදයක් බලන්න එපා කිව්වේ නෑ. බුද්ධ දේශනාව කියන්නේ එපා කරන්න එපා, පැනලා ඵලයන් දැන් නැගලා ඵලයන් එහෙම එකක් නෑ. බුද්ධ දේශනාව කියන හරි ෆ්‍රීඩම් එකක්, හරිම නිදහස් දෙයක්. වැටකඩුළු බැඳීම් ඒවා වලින් කොටු කරලා මේ දැඩි විනයනේ අර යන්නේ. ඇත්තටම විනය කතාවකුත් නැහැ, ඔය කියන දැඩි විනයකුත් නැහැ. හරි ෆ්‍රීඩම් එකක් බුද්ධ දේශනාද. බුදුහාමුදුරුවෝ කිව්වේ ඇහින් රූප බලන්න එපා කියලා කිව්වේ. ඕක හරි, ඇහින් කිසි දෙයක් බලන්න නැතුව ඉන්න එපා. ලස්සන දේව බලන්න කියලා බුදුහාමුදුරුවෝ බලන්න කිව්වා. උපාදානයෙන් ඇලියන්න එපා කිව්වා. එතකොට කාමසුකල්ලිකාරී යෝගයට වැටෙනවා. ඔබ මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැල වෙනවා. මං ගංගකල අනුව කියනවා වගේ එක පැත්තකට කඩා වැටෙනවා. එක පැත්තකට කඩා වැටෙනවා. මොකද වෙන්නේ? ගඟට වැටලා දුක ඇති වෙනවා. පීනන්න අමාරුයි. මොන කතාව දුක් වෙනවා. හරියට අපි දාලා පීනන්න වෙනවා. නෑවතත් අර අනු උඩට එන්න ප්ලීසි නෑනේ. ඒ ඔන්න ඕකයි උන්වහන්සේගේ දේශනා. ඉතින් උන්වහන්සේ මේ ලස්සන මේ ආගම් වලට කිසිම ભેදයක් නැතුව දුක පිළිබඳ අත්කිලන මතානියෝගයයි කාමසිකල්ලිකානියෝගයයි දෙකේ මධ්‍යම ප්‍රතිපදාවේ යන ඕනම මිනිස්සුන්ට දේශනා කරපු දේශනා. ඒ තමයි ලස්සන දේශනාව. ලස්සනයි බුද්ධ දේශනාව. ඔබ මාව පිළිගත්තත් නැත්නම් මට බැන්නත් මම ගිහියෙක් නේ. තෝ ගෑනිත් එක බුදිනවනේ. තෝත් ළමයි හදනනේ ඉන්නේ. ඔය කතා අර මං කිව්වේ මන්දබුද්ධිකයි කියන බණට ඇවිල්ලා ඉන්නේ උන්ගේ කතා ටික. හරි වැට්ටිපුරම ඉන්නේ බුදුදහම කියලා මෝඩ හක් ඉන්නේ. හොඳට මතක තියාගන්න. හාමුදුරුවත් ඒකට කියන්නේ අවඥා සහගත ස්වාමීන් වහන්සේට වැඩිපුරම ගියොත් ඒ වගේ බුද්ධ දේශනාව හරිම සිම්පල් දෙයක්. අපිට පෞල් ජීවිතය තුළ සහ උන්වහන්සේ අවසර දෙන ඕන දෙයක් කතා කරන්න. උන්වහන්සේ අවතර දෙනවා. ස්වාමීන් වහන්සේලා බය නැතුව කතා කරන්න. හොඳ ස්වාමීන් බය නැතුව සෙක්ස් ගැන කතා කරන්න. බය වෙන්න එපා. හොඳට පැහැදිලිව මතක තියාගන්න. ගෑනු පිළිමේ කියන සෙක්ස් ස්වභාවය විතරයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. අනිත් අයගේ අනුකම්පාවෙන් මනුෂ්‍යත්වය බලන්නේ උන්වහන්සේගේ දේශනා. ඒ කියන්නේ ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා. මේක ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී. ඔබ මේ ලස්සන ඇමරිකාවට ඇවිල්ලා බැලුවොත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ බුදුදහම පදනම් කරගෙන. ඔබට හිතා ගන්න බැරි මේ ඇවිල්ලාම බලන්න ඇමරිකාවට බැන බැන ඉන්නවට වැඩිය. ඒ නිසා මම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආදරෙයි. වෙන දෙයක් කියන්න දෙයක් නැහැ. ඒක නිවැරදිව ක්‍රියාත්මක නොවන තැන් හැම තැනම තියෙන නීති හදනවා, නීති කඩන මිනිස්සු ඉන්න නිසා. ඒක වෙනම කතාවක්. එතකොට ඔබ මේ ඇමරිකාවේ අපි ඉන්නේ කියන්නේ ඇමරිකාව හොඳ නිසානේ. අපිට ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහම දහම තියෙනවා, මනුෂ්‍යත්වයේ තියෙනවා, මනුෂ්‍යත්වයට සමව සලකන විදිය තියෙනවා. ඒකෙන් දැන් මම කියන්නේ යන්නේ ඒ අය මේ තියට අපි බෞද්ධනේ බුදුහාමුදුරේකට විරුද්ධයිනේ. ඒවට බුදුහාමුදුරුව කවදා හැමදාම කියන්නේ ලෝකයේ මිනිස්සු දෙසින් අනුකම්පාවෙන් බලන්න කියලා. විද්‍යා සහගත මිනිස්සු විදියට මේ මිනිස්සු ගොඩාක් අනුකම්පා කරන එක ලේසි නෑ. අපිට අනුකම්පා කරන උන්වහන්සේ හරිම ලෝකයේ මිනිස්සු කෙරේ අනුකම්පා. එහෙම කෙනෙක්ගේ උන්වහන්සේ බෙදාවෙන් කරලා ඒ අදහස උලුප්පලා ගන්නෙත් නෑ. සමහරවිට උන්වහන්සේ හරි ස්මාර්ට් කතා කරන විදිහ. මේ මිනිස්යාගේ ඒක දුර්වල තැනක් හිතේට අපි මිනිසුත් එක්ක කතා කරනකොට මේ මිනිස්යාගේ යම්කිසි දුර්වලකමක් තියෙනවා නම් ඒක කියන විදිහක්. එහෙම නැත්නම් මාතෘකාව කතා කරන. මොකද සමහරවිට මේ මිනිසුන්ගේ ඕන බලන පංච නීවරණ යටගෙන විදිහ ඒ මිනිහාගේ දුර්වලකමම කතා කරලා එතනින්ම ගොඩ යනවා කියලා බුදු දේශනාවනේ. මේ මිනිහාගේ තියෙන අඩුපාඩුම කතා කරලා එහෙම දෙයක් නෑ. ඒ මිනිහා පංච නීවරණ යට වෙලන්නේ ඒ මිනිහට වෙන පැත්තකින්. ඔන්න ඒක නිසා. ඒ නිසා ඒ මිනිස්සු අපි දන්නවා. ඒක අපි දැන් අපි කියමු එන්න නසරාටි මිනිස්සු.
වෙනවා බණ අහන්න පන්සලට. ඒ මිනිස්සුත් එක්ක ඒක ගැනම කතා කරනවා. මිනි මරණේ කොහොඳ නෑ, අරක හොඳ නෑ. ඒ අඟුලිමාල ගැන මිනි මරණේ බුදුහාමුදුරු ඒ සබ්ජෙක්ට් එක කතා කරේ නෑ අඟුලිමාලත් එක්ක. හොඳට මතක තියාගන්න හාමුදුරු බණ කියනකොට. ඒක ඒ කියන්නේ වක්‍රාකාරව ඒක කවදාකවත් මිනිසුන්ට තේරෙනවා. ඒ කියන්නේ ඔබ වචන පාවිච්චි කරනකොට ඒ මිනිහට වක්‍රාකාරව ඒ මිනිහගේ වැරද්දට ඇටැක් කරන්න. ඒ මිනිසුන්ට තේරෙනවා. දන්නේපා ඔබ කියන හරි පරිසං වෙනවා ධර්මදේශනා කරනවා. ඒ මිනිහගේ දුර්වලකම අපි දුර්වලකම පෙන්වන විදිය අපි හරි ස්මාර්ට් වෙන්න ඕනේ. බුදුහාමුදුරු ඒ වගේ වෙන ස්මාර්ට් කෙනෙක්. ඒකට අඟුලිමාලගේ මිනි මරණේ කතා කරාම මාතෘකාව මිනි මරණ ගැන. අඟුලිමාල තව තව පසුතැවීමටපත් වෙනවා. ඒක වෙන හොඳට ඒක දැනගන්න. පසුතැවීම තුළ ඔබට මේ ධර්ම මාර්ගයට පිටිපන්නවත් වෙන්න බෑ. ඒ කියන්නේ ඔබ හැමදෙස්සම ඉදොත් මම අරවා කරලා තිනෝ මේවා කරලා තිනෝ මට බුදුහාමල ඒක වැරදි කතා. අරවා කරලා තිබ්බා මේවා කරලා තිබ්බත් මේ පංච නීවරණ යට වෙලා එක සිතක් එක සිතක් තුළ ඔබට සම්මාදිට්ඨිය වෙනවා. එක සිතක් තුළ ඔබට සම්මාදිට්ඨිය වෙනවා. ඒක නිසා බුදුරු බුදු බුදු දේශනාව සිත නිවා ගන්න ඕන කෙනෙකුට පුළුවන්. අතීතයේ පොරමර ජඩකම් කොමිස් ගැහුව අරවා ගැහුවා කවදාකවත් ජීවිතේ කළ පව් ගැන පසුතැවෙන්න එපා. නොකළ පින් ගැනත් පසුතැවෙන්න එපා. ඉන්දියා බුදු දේශනාවේ නෑ සම්මාදිට්ඨිය ගැන මේ මොහොතේ අවබෝධ වෙනවා. අවබෝධ නොවුණත් ඔබ ශ්‍රුද්ධයට පිළිපන්න වෙනවා. ඒ කියන්නේ දනහන් හිතනවා මනින් ඔබගේ සිතට ලොකු සෑහලුවක් සතුටක් දැනෙනවා. ලස්සනයි බුද්ධ දේශනා. මම ඔබට වැරදි දේවල් කියන්නේ මෙතන ඉඳලා. මිනිහ මෙතන ඇවිල්ලා මූ වාහනය යන ගමන් කියන්නේ බණනේ කියන්නේ. කොහොමද ඒකට ධර්ම ගරුත්වය නැහැ. අතීතය හදාගෙන ආපු දේවල්. ඒ මිනිහට පොද්ද අලි උඩ ඉන්න එක බුදුහාමුදුරුවෝ බිම සන්තතියම එමෙතිය අලි අයක පිටි. දැන් උඩයට මාරු වෙලා තියෙනවා. ඒ බුදුහාමුදුරුව බණ කියනවා. තරණම් ගහන මිනිස්සුත් බණ කියනවා. තරණම් ගහන්නේ ඒත් බණ කියනවා. බුදුහාමුදුරුව කියන්නේ මිනිහෙක් මේ සංසාරයෙන් ගලව ගන්න පුළුවන් නම් වචනයෙන් හරි ඒකට තැනක් නොදන මේ මිනිහා සංසාරේ ගැලවෙනවා කියන්නේ දුක තේරුම් ගන්නවා. මාර දුකක් මේ ලෝකෙත් තියෙන්නේ. පිටයි කියලා අල්ලගත්තට දුක් වෙන්න ඕනේ. අවබෝධ වුණාම තේරෙනවා මේ දුක කියන්නේ ඕන වෙලාවට ලස්සන කතාවක් ඔබට කියන්න. අපේ ශරීරය ගැන අපි දන්නේ නෑ. මම එක පුද්ගලෙක් ගැන. ඒ පුද්ගල ඉරාක කෙනෙක්. ඉරාකේ ඉන්න කෙනෙක්. එයා කියනවා අපි කතා කරන මාතෘකාව ඕගනික් ෆුඩ්. එයා කියනවා මගේ මල්ලි කියලා කිව්වේ. ඥාති මල්ලි කියලා කිව්වේ. අවුරුදු 35 කිව්වා. කෑම සොසේජස් කිව්වා. කන්නෙම ප්‍රොසෙස් ෆුඩ් කියලා කිව්වා. හිතාගන්න බෑ කිව්වා. පැන්ක්‍රියාස් කැන්සර් එකක් ආවා. සති දෙකක් ජීවත් වෙන්නේ නෑ. හරියට දුක් වුණා. වේදනාවෙන් හොඳ අවුරුදු 25ක තරුණේ ඉරාක ජාතිකේ වටේ කතාවක අජිත් වට හිතාගන්න බෑ. ආහාර වලින්ද මේක වෙන්නේ කියන්නේ අපි දෙකම වුණා. මේ ආහාර වල තියෙන යම්කිසි හේතුව නිසා ගොඩාක් ගොඩ බොහෝයට කැන්සර් හැදෙනවා මේ දවස්වල. මම කියන්නේ අපේ ජීවිතේ අපේ ශරීරයේ තියෙන දේවල් අපි දන්නේ නැහැ. එච්චරට මේ ජීවිතේ ලෙඩවීමේ දුක අසාර්ථකයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ මොහොතේ සතුටින් ඉන්න. මේ ලෙඩ හැදෙනවා ස්වභාව දෙයක්. ඒක වෙනම කෙනෙකු ලෙඩක් හැදෙනවා. නමුත් මේ මොහොතේ මැරෙනකොට මැරෙන්න පෙරත් සතුටින් ඉන්න කියන වාසිය දේශනා කරේ. ඔන්නේ කැරකිලා මරණයට ආවා. මම අතනදි කිව්ව ළමා අපචාර පිළිබඳ තමන්ගේ දරුවන් වාරික කරන ගෑනු පිළිබඳ ගොඩම ඒගොල්ලෝ ඒ ළමයිගේ හැඟීම් අවුස්සන විදිහට ටච් කරන විදිහ දන්නවා. ඒක නිල ස්ථාන ටච් කරන විදිහ ඇය දන්නවා. ඒ නිසා වැරවල සිප වැළඳ ගන්නකොට ටිකක් දිගින් දිගටම කෙනෙක් ඒ වැඩේ ළමයිකට ආදරේ වෙන්න පුළුවන්. සමහර අය හරිම ආදරේ ළමයිට. ඒයට ළමයි නැති නිසා වෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. සමහරට ළමයිත් ඉන්නවා ඒගොල්ලෝ නම අපචාර. තමන්ගේ දරුවන්ට එහෙම කරාද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ළමයි හිටියද නැතාද කියලා නැහැ. සමහර අය දරුවෝ නැති නිසා හරිම දරුවන්ට ආදරේ හිතා ඒ ගැන වැරදි හැඟීමක් ගන්න එපා. මොකද ලෝකයේ ස්වභාවයම හිතන වෛද්‍යවරු මේක දන්නවා. දරුවෝ කුඩා දරුවෝ උත්සන් කරාම දරුවෝ නැති අයට දරුවන් හම්බ වෙන පුළුවන්. ඒක හරි. එම හම්බ වෙන ඊටකට වැඩි වෙනවා. මොකද අපි ඒ අයගේ පවුල් ජීවිතේ ගැන උදට පැහැදිලි කරමු. මොකද මේ හෝමෝන ක්‍රියාකට ආදරය සෙනෙහස තුළින් ශාරීරික ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා විශේෂව වෛද්‍ය හිතු නැත්නම් ගෑනි සාපේ නිමිත ඒ අයට ළමයි හම්බ වෙන පුළුවන්. ළමයි උත්සන් කිරීම විදිහට මානසික ක්‍රියාකාරීත්වයෙන් ශාරීරික හෝමෝන ක්‍රියාකර්මය වෙනස් වෙනවා. ළමයි පීඩන ස්වභාවය වැඩි වෙනවා. ඒ නිසා අපි මිනිස්සුන්ව
කොහිරු කරනවා, ක්‍රීඩා කරනවා, විනෝද වෙනවා, පොඩියට සෙල්ලම් කරනවා, දරුවෝ සතුට කරවනවා, ඒක තමයි වර්ධව අපි දෙන්න කරනවා. හරිම අමාරු මේ සබ්ජෙක්ට් එක තේරුම් ගන්න. ඒක නිසා ඒක තේරුම් ගන්න තැන ඔබට තියෙන ලෞකික සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය වඩා ගන්න තියෙන තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපේ බෞද්ධ ආයතන බෞද්ධ කියන බුදුරජාණන් වහන්සේගේ වගේ සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. බෞද්ධ වෙන්න බොහෝ දේවල් දැනගන්න නිකන් පොතම දැනගෙන ඉන්නකොට ළමයි කියන්නේ ළමයි තමන්ගේ ළමයි ගැනත් දැනගන්න. ළමයි කොහොමද හැදෙන්නේ, ළමයිගේ ස්වභාවය, ළමයි එක කතා කරනවා. එතකොට සංවාදයේ ළමයි අපි කියමු වැඩිහිටි ළමෙක් නම් කොයි හරි ගිහින් ආවට පස්සේ එයාට එයාව පුළුවන් නම් දොර ළඟ ඉඳලා කතා කරලා ප්‍රශ්න කරනවා, ඉන්ටර්‍රොගේෂන් කරනවා නෙමෙයි. එයාගෙන ආපතා කොයිද ගියේ, ආදුව කොයිද ගියේ, කොහොමද ඔයාගේ යාළුවෝ, ඔයාගේ ට්‍රිප් එක කොහොමද, ඔයා සතුටින් හිටියද, ඒ ස්වභාවය තුළ සංවාදයක අල්ලගන්න. ඒ කියන්නේ මොහොතේම ගේ ඇතුළට එනකොට අල්ලගන්න. එතකොට එයාගේ ඇත්ත ස්වරූපය පේනවා, එයා උත්තර දෙන විදිය තේරෙනවා. ගිහිල්ලා ඇඳකට පාමුලට ගියාට පස්සේ එයා වෙනස් වෙනවා. එයාට මේඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එයාට හදාගන්න පුළුවන් වචනයකින් ඔය ක්‍රමය ඉගෙන ගන්න. හැමතිස්සෙම සංවාදය අයිම අම්මට කිතුනම් අම්ම නව්ව තාත්තර ගෙතුන තාත සමහරට අම්මා තාත්ත දෙන්නගෙම දරුවෝ කිට්ටු. අමාරුයි මේ ලෝකයේ ළමයිව අපි කියන්නේ හොඳට නෙමෙයි, ළමයිව බහුසුත කරන්න ඕනේ. අපි සමාජයට හංගන්නේ ලරක ලංකාවේ මේ චාරිත්‍ර මෙහෙම සූතොත් එකම සූනොත් මෙහෙම වෙනවානේ. උන්ගේ කල්චර් එක අපි ඉන්නවා මාර ලෙඩ්ඩු ඉන්නවා මෙහෙ ඉන්නවා ලංකාවේ. උන් අපි චාරිත්‍රනේ ළමයි සුදු ළමයි කියවන්න හොඳ නෑනේ කියලා එතනත් තියෙන ඩිස්ක්‍රිමිනේෂන් එක. අපි එවුම ඔක කතා වෙනවා සුදු එවුම් ගියොත් අපි පවුල දාලා නමුත් ඒක නෙමෙයි කරන්නේ. ළමයි ගැන ටැග් එකක් තියාගන්න ඕනේ. හරි අමාරු දෙයක් මන් දාන්න මුසු වෙන්න දෙන්න ඕනේ. ඒක මේ රටේ සියලු ජාතීන් සමග මුසු වෙන්න ඕනේ. සියලු තැන්වල අර කියන ඔළුව ගහලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. සියලු තැන්වල ලෝකයේ ගිහින් තනියෙන් පංගල මේ ගිහින් හරි ඔළුව ගහලා ඉන්න තරමට පුරුදු කරවන්න ඕනේ. බලන්න ඒක නිසා කිසිම කෙනෙක් ළමයිගේ බලන ඇසුරු කරන අය හොඳ කරන්නේ කියලා මේ බුදුදහමෙන් හොඳ නරක කියන්නේ ඕනම ආගමක තියෙන දෙයක්. ඕනම හොඳ ආගමක තියෙනවා. ආගමක ඇත්තටම ආගමක මූලික පදනම හොඳ කෙනෙක් කරන්නේ. ඉතින් ආගම් නරකද? ඒ ආගමක් නැති එකට මේ බලක් නෙමෙයි උට මුකුත් තේරෙන්නේ. මුදුන්ට හොඳ නරක තේරෙන්නේ. ඉතින් අපේ උදවිය ලංකාවේ ළමයෙක් විතරයි ආශ්‍රය කරන්නේ. සුදු ළමයෙක් කියන්නේ පාපල් ළමයෙක් කියන්නේ පා ජාතිවාදී. ඊට පස්සේ මුස්ලිම් ළමයි එක්ක එකතු වෙන්න එපා. ඉතින් ලංකාවේ තියෙනවා දෙමළ ළමයි එක්ක එකතු වෙන්න එපා. එහෙම ලංකාවේ කාලෙකදී උන්ට ලෙඩ හැදෙනවා. මනුස්සත්වයේ යුද්ධ කරගත්තට ෆයිට් කියාද. මනුස්සත්වය කියන්නේ හරි පුදුම දෙයක්. මොකද මනුස්සත්වයේ තියෙන හැම කෙනාටම දුක තියෙනවා. එහෙම හිතුව දැනේ යාට දුක තියෙනවා. යාක විවිධ ජාතික, විවිධ ආගමක, විවිධ කෙනෙක්, විවිධ බිලීෆ් තියෙන පුළුවන්, විවිධ රටක ජීවත් වෙන යාට දුක තියෙනවා. එතකොට අපි මේ අපි පැත්ත නිවාගෙන ඉන්නේ. යාට දුක තියෙනවා. අපි පැත්ත නිවාගෙන සුහදව ලෝකයේ දෙස අපි මේ පැත්තෙන් අපි යම් කිසි දෙයක් විසි කරනවා ඒ පැත්තට. එතකොට අනේ මේ නරක මිනිස්සුත් හොඳ කරගන්න පුළුවන්. නරක මිනිස්සු, නරක අය, නරක ඇසුර තියෙන අයත් හොඳ අය වෙනවා. ඉතින් අපි හැමදෙස්ම මේ පැත්තෙන් ප්‍රක්ෂේපණය කරනවා. ඔන්න බෞද්ධ කියන අය ජීවත් වෙන විදිහ. එතකොට අපි මෙතන ඉඳලාම මම දිනක කියලා දෙන්නම් ඔබට රාගය නැති කරන එක ජීවිතේම වෙනම මාතෘකාවක් හැදින් කියලා දෙන්න. රාගය කාමයේ හා බැඳී යනවා. රාගය නැති කරන ලේසි නෑ. රාගය නැති කරන ලේසි නෑ. ඒකට රාගය තමයි අයිති වෙන්නේ සමලිංගික සේවනයේ කියන්නේ. ඒ නිසා ඒක හරි අමාරුයි. ඒක පොඩි කාලේ ඉඳලාම අත්දැකීමකින් ලබන දෙයක්. අත්දැකීමකින් ලබන දෙයක්. ඒ කියන්නේ gender එක change වෙන අය ලෝකේ ඉන්නවා. එහෙම නැතුව නෙමෙයි. එතකොට සමලිංගිකත්වය, බහුලිංගිකත්වය සහ දෙගොල්ලොත් එක්කම ඉන්න මේක මේ ඇමරිකාවේ නම් gender එක පිළිබඳ ගොඩක් විස්තර කිරීම වර්ගීකරණය වෙනවා. ඒක නිසා ඒ ස්වභාවය උපතින්ම එනවා කියලා හිතන්න එපා. උපතින් පස්සේ සමහර අයගේ ඒක වෙනස් වීමකට බාධ්‍ය වෙනවා. ඒ ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ. මනුෂ්‍යත්වයේ දුක කියලා මනුෂ්‍යත්වයේ දුක වචන දෙක. මනුෂ්‍යත්වයේ දුක පෙරදරි කරගෙන සියලු දෙනාම මනුෂ්‍ය ස්වභාවයෙන් බලන්න බෑ. අමාරුද? ඒ නිසා අපේ වර්ගය, අපේ සංස්කෘතිය
ඒකට දැඩි වැලෙනවන ඔබ වැලදි අර වැහක පැත්තකට තද වැලෙන ඔබට බුදුදහම තේරුම් ගන්න බැරි වෙනවා. දෘෂ්ටියක් වෙනවා මගේ ලංකාවේ කට්ටිය අපේ ආගම අපේ බෞද්ධ සියලු ආගම හොඳ නරක කියලා හොඳ නරක කියලා ඇත්තටම ආගමකින් කරන්නේ හොඳ පුරවැසිය පිළිගන්න හොඳ පුරවැසිය පිළිගන්න ආගමක් තුන ඉන්න කෙනෙකුට බුදුහාමුදුරු හම්බෙන්න ආවේ අන්‍ය ආගමික අය වැරදි දෘෂ්ටියෙන් තිබිට අය හොඳට පතන්නේ උන්වහන්සේගේ බෞද්ධ කතාවකේ දවසක් තිබෙන්නේ පස්සේ ඒ මොකද උන්වහන්සේගේ ධර්ම දේශනාව මනුෂ්‍යත්වයේ සහ දුක කාටද දැනෙන්නේ ඒ ඔස්සේ මිනිස්සු හැම කෙනෙක්ම කැමති මේ මොහොතේ දුක් නොවි එහෙම ක්‍රමයක් බුදු දේශනාවේ තියෙනවා එහෙම ඉන්න විදිය ඒක ඉගෙන ගන්න ඕනේ දැනගන්න ඕනේ සුද්ධිය ආගෙන දැනගෙන දකින්න ඕනේ ඒක දැක්මක් ඒ දැක්ම තුල ආවහම එයාට දුක කෙලවර වෙනවා දුක කෙලවර දුකෙන් වෙන හානිය අඩු වෙනවා දුකින් හානිය අඩු වෙනවා එහෙම වෙන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් කෙනෙක් මේ සූතයට ආපන්න වෙන විවිධ භාෂාව ගුණ ආගම ගුණ කවුරු කිව්වද ඒ ඔයාට දුක අඩු වෙන ක්‍රමයක් බුද්ධ දේශනාවක් කියනවාට සතුටින් ඉන්න මෛත්‍රිය කතා නෙමෙයි අපුරුට මෛත්‍රී භාවනාව නෙමෙයි මෛත්‍රී භාවනාව ඇත්තටම වෙන්නේ මොකද්ද මනුෂ්‍යත්වය හඳුන ගන්න ඕනේ වැදගත්ම මූලික මේ සතුන්ට මෛත්‍රී කරන්න එක මනුෂ්‍යත්වය හඳුන ගන්න ඕනේ මනුෂ්‍යයෙක් හැටියට දකින්න ඕනේ මනුෂ්‍යයෙක් හැටියට දුකකින් දෙ තේරුම් ගන්න ඔයිට වැඩි මෛත්‍රියක් තියනවාද එතකොට මේ මනුෂ්‍යත්වය තුළ දුක තියෙන කතාවනේ සත්තුන්ට කුඩා සත්තු ලොකු සත්තු කියලා දැන් මනුෂ්‍යයෝ තුළ දුක තේරෙන ස්වභාවය නැත්තම් මේ වැඩක් නැහැනේ මේ බල්ලුවත් ඇති කරලා ආ බල්ලුව ඇති කරලා හොරතල් කරාට බල්ලුව ඇති කරලා ඒ තුනෙන් අනිත් පැත්තට යන්න පුළුවන් නැහැ කියන්නේ නමුත් වැදගත්ම දේ බල්ලු බලලු කාලයක් ඇති කරනවාද මනුෂ්‍යත්වය තේරුම් ගන්නවාද මනුෂ්‍යයන්ගේ දුක තේරුම් ගන්නවා දුක තේරුම් ගන්න ඒ දුකට පිළිමක් කරනවා දාන් දෙනවා මිනිසුන්ට කන්න බොන දෙනවා උපකාර කරනවා අනිවාර්යයෙන්ම එහෙම කෙනාට ඇත්තටම වැදගත් ඒකනේ බල්ලු බලලු ඇති කරගෙන හොය හොය යනවා මනුෂ්‍යත්වය හම්බුනේ මිනිසුන්ට අනුකම්පාව දානව කරුණාව පහළ වෙයි කියනවාට වැඩිය එකපාරම ඔළුවට දානවා මිනිසුන්ට උපකාර කරනවා මිනිසුන්ගේ දුක දකින්නවා සියලු සත්‍යෝම සියලු මනුෂ්‍යයෝම සතුටින් ඉන්නවා නිෂ්ඨිය දාගත්තොත් තියෙන අන්න එතන බුදු ආදී කියනවා. අපිට ඒකට ආගම ජාතියක් කුලයක් පුදුම වෙනවා. මේ වගේ නේද? අමතක කරන්න එපා මිනිස්සුන්ගේ විවිධ ස්වરૂපය ඉන්නවා. අපි හිතන දේ මිනිස්සු කරන්න කවදාකවත් රැවටෙන්නේ නැහැ. අපි හොඳ වුණාට අනිත් ඒවා අහසකින් බලන්නත් එපා. නමුත් ප්‍රඥාවෙන් බලන්න. ලෞකික සම්මාදිටියෙන් බලන්න. හැකි පමණ ප්‍රඥාවෙන් බලන්න ලොකු උත්තර සම්මාදිටියෙන් බලන්න. අපි හොඳ වුණාට මිනිස්සු හොඳම කියලා හිතන්නේ සමෝ ඇසරින්න ස්මාර්ට් වෙන්න ටිකක් කපටිත් වෙන්න නැත්නම් ගැලවෙන්න බෑ ඔයගොල්ලෝ ඉච්චරට සට කපටි මිනිස්සු ලෝකේ ඉන්න මුසු වෙන්න යනකොට ඒක තමයි අපි ගොඩක් දරුවන්ට දෙන්න අපහසුයි දෙන්න බලන්න ඕනේ ගැලවිලා ඉන්න විදිය එහෙම නැත්නම් දරන යන විදිය නෙමෙයි ආලංකාර කට්ටිය විතරමයි ආශ්‍රය කරන්නේ අපි මේ කිව්වොත් ඒ ළමයට බුද්ධ දේශනාව දෙන්න බෑ ආවේ ළමයි විතරක් ආශ්‍රය කරන්න ඒගොල්ලෝ ළඟ තමයි උදගුම ධර්ම තියෙන අපේකම රැකින් අපේකම කියන්නේ මොකක්ද බයස් වීම අපේකම අද අපේකම අපේකම කියන්නේ වැරදි දැනන වැරදි පැත්තකට එක පැත්තකට බරව කතා කිරීම අපේකම ඒ කියන්නේ ඒ තුළ අපේකම තුලින් අපේකමෙන් සතුට වෙන දේවල් අල්ලනවා අත්කීලම තාලියෝ කාමසුකල්ලිකාරයෝ අපේකම ඉතන නැත්තම් ඊට ප්‍රතිවිරුද්ධ වෙලා ගැටිලා අත්ති කියලා බතාලියෝ කියන වෙන අපේකම නැහැනේ පුතා එතන එයා වෙන කෙනෙක් නේ අපේකම නෙමෙයි හින්දා එයා එහෙම කරන්නේ. එතකොට අපිටත් මේ රටවල් වලට අපේකම නොතිබිච්ච දේවල් මේ රටවල් වල ඉන්න අය අසුර කරලා ගන්න පුළුවන්. කන විදිය බොන විදිය අත දාලා කන්න තියතිය එකට කන විදිය එකට කාලා අත හොදන විදිය ඇන්දෙන් ගැරපෙන් කන විදිය එතකොට අපේකම තුල ඒවා අපි දන්නවනේ අපේකම තුල අත දාලා කෑම ගන්න තියතිය එකට කන්න ඕනේ කැම ටික බෙදපුවම් පෙල්ලදද කන්නේ එතකොට අපේකම තුල ඒවා තියෙනවද එහෙම තිබ්බනේ ඉතින් අපේකම තුල අඩුපාඩු අපේකම තුල තියෙන අඩුපාඩුකම් මේ වෙලෙන් හදා ගන්න මේ වෙලෙන් හොඳ දේවල් ගන්න දේවල් තියෙනවා නැතුනේ මේ එතකොට ගොඩාක් හොඳ දේවල් මේ සමාජය තුල තියෙනවා අපේකම තුල ඒවා නේ
එතකොට අපේ කම නෙමෙයි වැඩගත් කොයි හරි සමූහ හැසිරෙන විදිය දැනට සුදුසු වුණාට හැසිරෙන විදිය පුරුදු කරන්න ඕනේ. සමාජයේ තමයි ඔය යවන්න ඕනේ. සමාජය තුළ සමව හැමදේම ඔළුව ගහගෙන ජීවත් වෙන්න පුළුවන් වෙන විදියට හදන්න ඕනේ දානෝ. ඉතින් ලේසිත් නැහැ. ඒක අභීතර දේවල් වෙන්නෙම නැහැ. බලාපොරොත්තු වෙන දේවල් වෙනවා නම් මේ ලෝකයේ කිසි කන්දරයක් නැහැ. ඉතින් ප්‍රශ්න ඇහුවා මට නෑනේ ඕක උනාසකින් කෙනෙක් කියලා අහනවා ගෑනු